විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා පෞගිය කාලේ පුරාවටම සජිත්ට ඡන්ද දෙන්න එපා, මේ අනුර කුමාරට සජිත් අනුර කුමාරව පරද්දන සජිත්ට බෑ කියලා ඉවරලා අනිය මාර්තෙන් එක්සත් ජාතික පාක්ෂිය කියන්ව ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන්න පෙළඹවීම නිසා තමයි මේ එක්සත් ජාතික පාක්ෂිකව කලකිරලාද ඒ ප්‍රතිපත්ති තියෙන ඩී.එස්. සේනානායක මැතිතුමාගේ, ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ, ජයා ජයවර්ධන මැතිතුමාගේ, ඒ වගේම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ වැඩපිළිවෙල තියෙන කණ්ඩායම සහ නායකයින් ඉන්න සමග ජන බලවේගයත් එකතු වෙන්නේ. දැන් අලුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් එතනින් එහාට ගිහිල්ලා තමන්ගේ පරාජය පිළිගත්තා විතරක් නෙමෙයි, මේ බලන්න මේ රැස්වීමක කියන වීඩියෝ එක. මන්ත්‍රීතුමා කැලණියේ කිව්වෙද්දි එයා ලෑස්ති කියලා අපනායන කර්මාන්ත ඇති කරන්න ඉන්දියාවට අප්‍රිකාවට අපේ බඩු පාණ්ඩ යවන්න මං ඒ ගැන කැමති වුණා. කැමති වෙලා ඇහුවා. ඒත් මට ප්‍රශ්න දෙකක් තියෙනවා කිව්වා. නැත්නම් ඇත්ත වශයෙන්ම මං එතුමට ඡන්ද දෙන්න හිටියේ. ඒක කිව්වේ. දැක්කද? රනිල් වික්‍රමසිංහ මහත්තයා වේදිකාව කියනවා එතුමා ඡන්ද දෙන්න හිටියේ අනුර කුමාර දිසානායක මහත්තයාටලු. එතකොට මේ මොකද්ද මේ කරන්නේ? රාජපක්ෂලා එක්ක ඩීල් දාල එකට ඉඳගෙන එක්සත් ජාතික පක්ෂයේ බිඳුවට වට්ටලා දැන් අනුර කුමාරත් එක්ක ඩීල් දාලා තමන් ඡන්ද දෙන්න හදන්නේ එක්සත් මේ අනුර කුමාරට දෙන්න හිටියා කියලා කියනවා. එතකොට මේ මොකද්ද කියන්නේ? එක්සත් ජාතික පාක්ෂිකයන්ට සජිත්ට දෙන්න එපා, අනුරට ඡන්ද දෙන්න කියන එක තමයි මේ නොකිය කියන්නේ. ඉතින් ඒ නිසා අපි මේ රටේ ඉන්න 249,000ක් UNP කාර්යයන්ට කියනවා UNP කාර්යෝ කවදාකවත් JVP එකට කඩේ ගිහිල්ලත් නැහැ, JVP ට ඡන්ද දීලත් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා පරාජය පිළි අරගෙන එතුමාගේ ඡන්දෙත් අනුර කුමාරට දෙන්න කල්පනා කරනකොට අපි එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියනවා ඔබ හෘදයේ සාක්ෂියට එකඟව මේක තේරුම් අරගෙන ඔබේ වැඩපිළිවෙල තියෙන සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්න කියලා ඉවරලා අපි ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා. මොකද හේතුව මේ රට ස්ථාවර රටක් කරලා මේ රටේ ග්‍රාමීය ජනතාවට, නාගරික ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ආර්ථික වටාපිටාවක්, සමාජ වටාපිටාවක්, නිෂ්පාදනයේ දියුණු වෙන වටාපිටාවක් හදන්න පුළුවන් වෙන්නේ සමගි ජන බලවේගයේ කණ්ඩායමට පමණයි. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පිහිටවන රජයක් තුළ ස්ථාවර රජයක් සැදීම සඳහා අපි විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන පුද්ගලිකංශයේ සහ රාජ්‍යංශයේ උපයන විට ආදායම් බදු ගෙවන අයට අපි මේ පණිවිඩය දෙන්න කැමති. දැනට රුපියල් ලක්ෂයේ ඉඳලා තමයි උපයන විට ආදායම් බද්ද අය කරන්නේ. අපේ රජයක් තුළ අපි ඒක 150,000ක් දක්වා බදු සීමාව නිදහස් කරනවා කියන එක අපි කියන්න කැමති. ඒ වගේම දැනට 6% සිට 36% දක්වා තියෙනක අපි අඩු කරනවා. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් මේක කරන්නේ කොහොමද කියලා. දැන් ගිය අවුරුද්දේ රාජ්‍ය ආදායමට උපයන විට ආදායමෙන් බලාපොරොත්තු වෙන රුපියල් බිලියන 100යි. නමුත් 144කට විතර එකතු කරලා තියෙනවා. මේ අවුරුද්දේ පුරෝගතනේ රුපියල් බිලියන 200ක්. ඒ නිසා ඔවුන්ට දෙපැත්තකින් බදු ගෙවන්න වෙන නිසා, ඒ කියන්නේ හම්බ කරනකොට පඩිපත ගණිද්දිම බදු ගෙවන්න ඕන, අනිත් පැත්තෙන් මේ කඩේට ගියාම වැඩ් බද්දටත් ගෙවන්න ඕන. ඒ වගේම අපි කියන්න කැමතියි මේ රටේ සෑම පොදු මහ ජනතාවකටම සහනයක් වෙන අයුරට 118ට තියෙන වැඩ් බද්ද අනිවාර්යෙන්ම අපි 115ක් දක්වා අඩු කරනවා කියන එකත් පැහැදිලිවම කියන්න ඕන. ඒ වගේම දැන් අපි විශේෂයෙන්ම කියන්න ඕන මේ සාමාන්‍යයෙන් රේගු ආදායම වැඩිපුරම එන්නේ, රේගු ආදායම වැඩිපුරම එන්නේ වාහන ආනයනය. ඒ නිසා දැන් තත්ත්වයක් එක්ක අපි අපේ රජයක් යටතේ වාහන ආනයනය විවෘත කරලා ඒ හරහා එන රේගු බදු ආදායම මේ රටේ පොදු මහ ජනතාවට විශේෂයෙන්ම ගොවියට, කම්කරුවට, ධීවරයට සියලු දෙනාටම ලබා දීමට කටයුතු කරන ඒ අනුව අපි සමාජයේ පල්ලෙහාම ඉන්න දරිද්‍රතා රේඛාවේ පල්ලෙහාම ඉන්න කණ්ඩායමට සමාජ ආරක්ෂණ රැකවරණය උදෙසා රුපියල් 20,000ක දීමනාවක් සහ කිලෝ 50 පොහොර ග්‍රෑම් මිටියක් රුපියල් 5,000ක සීමාවකට ලබා දීලා මේ රටේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඒ දායකත්වය ලබා දෙනවා කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ නිසා අපි හමු වෙ තියෙන අභියෝගය තමයි දරිද්‍රතා රේඛාවට පල්ලෙහාට වැටලා තියෙන මිලියන 7ක ජනතාව එතනින් මුදවා ගැනීම. මේ ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය වටාපිටාව හදලා දීම. ඒ වගේම මේ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සූරු අධ්‍යාපනය මේ රටතුළ ස්ථාපිත කරලා අනාගතය සුරක්ෂිත අනාගතයක් බවට පත් කිරීම. ඉතින් ඒ නිසා මේ රටේ තැළෙන පෑගෙන පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් හැඟීමක් තියෙන නායකයෙක් ඉන්නේ
මේ සමගි ජන බලවේගේ ඒවගේ ඒකට වැඩ පිළිවෙලක් තියෙන කමේ පක්ෂය සමගි ජන බලවේගේ ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙන කණ්ඩායමින්නෙත් සමගි ජන බලවේගේ කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. එනිසා මේ නියත ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්න එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕන කෙනෙකුට පාවා දෙන්න පුළුවන් වුණාට ඔරිජිනල් UNP කාර්යයට පාවලා දෙන්න බෑ. එනිසා ඒ වැඩ පිළිවෙල තියෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ඒ වැඩපිළිවෙල විශ්වාස කරන කණ්ඩායමින් සමගි ජන බලවේගේ මේ රටේ 249,000ක් වෙච්ච UNP කාර්යෝ සියලු දෙනාටම අපි අඬ ගහනවා මේ අපිත් එක්ක එකතු වෙන්න කියලා. මොකද UNP ප්‍රතිපත්ති පාවා නොදෙන කණ්ඩායම ඉන්නේ මෙතන නිසා.